යිෆෝන් මමත් මේ දවස්වල හෝටලයක නිරෝධායන වෙමින් තමයි ඉන්නේ. ළමා ආරක්ෂණය සම්බන්ධව ක්‍රියාකාරිණයක් ලෙස සමාජයේ සීග්‍රයෙන් පැතිර යන. ඔහු ඉතින් ඕක තවත් වසන් කරන්න ඕනේ නැහැ නේද? සමාජයේ සීග්‍රයෙන් පැතිර යන කොරෝනාව සම්බන්ධව පාසල් දරුවන්ව දැනුවත් කරන්නයි කියලා බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කළා. නමුත් මං හිතන්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක් පැන නගමින් තියෙන නිසා ඒ ගැන දැනුවත් කිරීම වඩා වැදගත් කියලා. කෝවිඩ් වසංගතය පාලනය කිරීම පුරවැසි අපගේත් රජයේත් එක හා සමාන වගකීමක්. කරුණා කළා අනවශ්‍ය ගමන් බිමන් වලින් තොරව අත්‍යවශ්‍ය ගමනක් සඳහා පමණක් ගෙදරින් පිටවන්න. ලබන අවුරුද්දත් දෙකත් කාලය තුළ මෙන්න මේ මන්ත්‍රය හොඳට මතක තියාගන්න. හොඳට පිළිපදින්න. මුඛ ආවරණ අත්සේදීම සහ මීටරයක් තුළින් ඉන්න. හතක්ම ගානක් එහා ගමක ඉන්න මනුස්සයෙක්ගේ විස්තර අපිට අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ගේ දොළදුක සිඳින්න තමයි නීති කඩ කරමින් මාධ්‍ය පෞද්ගලික සහ රහසිගත විස්තර එළියට දෙන්නේ. ඒවා හා නේ මේ බලන්න කී කිය ෂෙයා කරන්න නැතුව කෙලින්ම ඩිලීට් කරලා දාන්න. සෞඛ්‍ය බලධාරීනි, මේ රටට පැමිණි මට තහවුරු වෙච්ච එකම කාරණාව තමයි මේ සම්පූර්ණයෙන් මිලිටරීකරණය කරපු රෝග මර්ධනයක් බව. මාර්තු මාසයේ සිට එංගලන්තයේ NHS සේවාවේ මුල් පෙළේ සේවය කළ වෛද්‍යවරියක් හැටියට මටත් මේ ගැන අත්දැකීම් තියෙනවා. ඔන්න ඉතින් එංගලන්තයේ කියපු ගමන් ඔක්කොම දුට පරිණ ගනි ආපෝ එහෙ කී දෙනෙක් මැරුණද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරේ කප් ගහලා ඉන්නේ කියලා. ඔව් මිය ගියා. නමුත් ඒ හා සාපේක්ෂව 4-5 ගුණයක් සුව වුණා. එනිසා අපි හරවත්ව කරුණ අවබෝධ කරගමු. බොහෝ බටහිර රටවල් මුලින්ම කරපු වරද තමයි සෑම ආසාදිතයෙක්ම රෝහල්ගත කරපු එක. නමුත් අපි හොඳටම දන්නවා බොහෝ දෙනෙකුට සුළු වශයෙන් තමයි රෝග ලක්ෂණ ඇතිවන්නේ. නමුත් මහලු අයට සහ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති අයට මේ රෝගය බරපතල ලෙස ආසාදනය වෙනවා. අන්න ඒ අය ඉක්මනින් මේ යන්න ගත්තා. ඒ වගේම හෘදයාබාධ සහ වෙනකුත් හදිසි අවස්ථාවන් ඇති ලෙඩුන් මිය යන්න ගත්තා අපේ රෝහල්වල ඇඳන් නැතිකම නිසා. එතකොට අපි මොකද කළේ? මේ සුළු වශයෙන් රෝග ලක්ෂණ තියෙන අයව ගෙවල් වලම නිරෝධායනය කළා. නමුත් අපි ඒගොල්ලන්ගේ ගෙවල් වල ලේබල් ගැහුවේ නැහැ. සමාජයේ ලැජ්ජාවක් නොවන විදිහට, බයක් නොවන විදිහට ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වය සහ රහසිගතභාවය අපි රැක්කා. එනිසා ඒගොල්ලන් ඕනෑ කමින්ම ගෙවල් වල නිරෝධායනය වුණා. අපි දන්න රහසක් නොවන තවත් කාරණය තමයි අපේ මේ පුංචි ලංකාවේ මෙවැනි වසංගතයක් සඳහා අපේ සෞඛ්‍ය පහසුකම් ඉතාමත් අඩු බව. එනිසා අපි දැන් කළ යුත්තේ හැම දිනාවම රෝහල් ගත කරන එක නෙමෙයි, සුළු වශයෙන් රෝග ලක්ෂණ තියෙන අයව ගෙවල් වලම නිරෝධායනය කරන එක. මේ රටේ දැන් අලුත් කෝවිඩ් වසංගතය සම්බන්ධව, රෝග මර්ධනය සම්බන්ධව නීති රීති තියෙනවා. එනිසා මම හිතන්නේ නැහැ මේ ගෙවල් වල ලේබලයක් ගන්න එක සාධාරණයි කියලා. මොකද ඒකෙන් ඒ අයගේ පෞද්ගලිකත්වයට බාධාවක් වෙන නිසා. පුරවැසියනි, අප නොදන්න තවත් කාරණාවක් තමයි මේ එක මම සුහදව කතා කරනකොට ඒගොල්ලෝ මට දැනුම් දුන්නා දින 45ක් එක දිගට වැඩ කළා, දවස් 14ක් සොයන්නේ නිරෝධායනය වෙලා දවස් 10ක් නිවාඩු ලැබෙනවා කියලා. මං හිතන්නේ මේක හරිම අමානුෂික අපහසු රාජකාරියක්. ඒ නිසා අපි සංවේදී වෙමු. ඒ අයට අපි අපේ සහයෝගය ලබා දෙමු. මෙවැනි මිනිස් සම්පත් හිඟයක් ගැන එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන් ඉල්ලීමක් කළා. එක රැයකින් මිලියනයක් පුරවැසියන් NHS සේවාවට ස්වේච්ඡාවෙන් බැඳුණා. වාහන එලවන්න, කෑම උයන්න, කෑම බෙදන්න, රෝහල් අතුගාන්න, සේවාවන් සඳහා උපස්ථාන කරන්න, ඔය කියන හැම අතින්ම මිනිස්සු ස්වේච්ඡාවෙන් එකතු වුණා. ගරු ජනාධිපතිතුමනි, ලංකාවේ කෝවිඩ් පාලන කටයුතු සම්බන්ධව මමත් ඕනෑම විදිහකට ස්වේච්ඡාවෙන් සේවාව සපයන්න ලැහැස්ති. මාවත් මගේ අනිකුත් මම හිතන්නේ පුරවැසියනුත් ඒවි මේ කර්තව්‍යයට උර දෙන්න, අපිව එකතු කරගන්න. මිලිටරීකරණයෙන් රෝග මර්ධනය නොව සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් රෝග පාලනය කරමු. සියලු දෙනාම සුවෙන් ඉන්න ස්තුතියි.